හොඳයි. අපි දැන් ඔය ජාතික ජාත්‍යන්තර තත්ත්වය ඔබ පැහැදිලි කරපු තැන ඉඳලා ජාතික මට්ටමට එමු. දැන් ජාත්‍යන්තර තත්ත්වයේදී අපි පැහැදිලි වුණ දේ තමයි අපි විශ්වවිද්‍යාලයකට මේක නිර්මාණය වුණු තත්ත්වයක් කියලා 80 දශකයෙන් පස්සේ. එතකොට ලංකාවේ දේශපාලනෙත් මම යෝජනා කරොත් විශේෂයෙන්ම අපි අහලා තිබෙනවා නිදහස ගන්න මොහොතේ නිදහසෙන් පස්සෙත් ඉස්ලාම් භක්තිකයන් ඉතාමත්ම මේ අර ජාතික මට්ටමින් හිතලා වැඩ කරොත් බව තමයි මම කියවලා තියෙන. දැන් ටීබී ජය මහත්මයා ගත්තත් ඊට පස්සේ බද්‍යුදීන් වගේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරු ඊට පස්සේ එහෙම තිබුණා. නමුත් දැන් එන්න එන්න මේක මේ ලඝුවමෙන් පවතින අනන්‍යතා දේශපාලනයට බව තමයි මේ මගේ වැටහීම. විශ්වවිද්‍යාලවල දැක්කේ අපිට දැන් මේ වර්තමානයේ දකින්න ලැබෙන්නේ විශේෂයෙන්ම පක්ෂපාත වෙලා තියෙනවා කෙලින්ම ඒ ජනවර්ගයේ නමින් ඒ වගේ ආගමේ නමින් ඒ වගේ. දැන් මේ தত্ত্বය ඔබ දකින්නේ කොහොමද? ඔව් මේ එකට මම මේ ඒ ප්‍රවේශය මෙහෙම ගන්න. ලංකාවේ මුස්ලිම්වරු හැටියට මේ ජනතාව කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා ප්‍රශ්නයක් නැගුවොත් කොහොමද උත්තරේ? මොකද්ද තියෙන මූලාශ්‍ර මරිකා මොන කියන්නේ මරිකා මේ මේ අපේ මොහොමඩ් කොහමද කියන්නේ කොච්චර කල් වගේද ඔබ කියවලා තියෙන විදියට? ඔව් දැන් මම මගේ අත්දැකීම උඩ මේ ඉස්ලාම් ධර්මයේ නබි මුහම්මද් තුමාණන් නබිතුමාණන් කියලා කියන අනාගත වත්පුරාණ වහන්සේනේ මොහම්මද් නබිතුමාගේ කාලයෙන් අවසන් වෙනවා. දැන් අපි හඳුනා ගන්න ඕනේ එතනින් තමයි. ඉස්ලාම් ධර්මයේ පටන් ගැන්ම තියෙන පළවෙනි මිනිසයා කියලා අපි විශ්වාස කරනවා. ඊට පස්සේ මොහම්මද් නබි නායකතුමාණන්ගේ මේ ධර්මයේ අවසන් වෙනවා. අවසන් නබි වත්පුරාණ වහන්සේ වරය හැටියට තමයි අපි මොහම්මද් නබිතුමාව සලකනවා. ඉතින් ඊට කලින් ඉඳලා කියන්නේ මොහම්මද් නබිතුමාගේ ආගමනය සිද්ධ වෙන්නේ අවුරු 572 එයාගේ උපත ක්‍රිස්තු වසර 572 634 වෙනකම් නබිතුමාණන්ගේ ලෝකේ ජීවත් වෙනවා. අවුරුදු 40 වෙනකොට තමයි ධර්මය සම්බන්ධව අර පණිවිඩය ලැබෙන්නේ. පණිවිඩය ප්‍රචාර කරන අවුරුදු 23ක් ඉවර වෙද්දී මොහම්මද් නබිතුමාණන් ධර්මය අවසන් කරලා මේ ලෝයෙන් සමු ගන්නවා. මේක එක කෙටි අදහස් සම් ධර්මයක. එතකොට ලංකාව තරම් බැලුවම මේ ලංකාවට අවුරුදු 1500ක් වෙනි කාලයකට වඩා කාලයක් ගිහිල්ලා අරාබිකරයත් එක්ක සම්බන්ධ තිබුණා කියලා ඉතිහාසික සාධක තියෙනවා. මම එක උදාහරණයක් විතරක් දෙනවා වෙලාවත් එක්ක. මේ මුවල්ලකා කියලා මේ අරාබි කවි වියලා මේ දැන් අර කළු පල්ලිය තියෙන කාබා පල්ලිය මක්කමේ තියෙන පල්ලි ඒ කාලේ ඒ පල්ලිය තිබුණා. ඒ පල්ලියේ කෙනෙක්ට මුවල්ලකා කියලා කවි ඉම්රෝල් කයිස් කියලා එක කවියෙක් ලියලා තියෙනවා. මේ ඔහුගේ ඒ කසීද කියලා කියනවා අපි ඉම්රෝල් කයිස් කියනවා. මේ ඔහුගේ පෙම්වතිය සහ ඒ කණ්ඩායම නතර වෙච්ච කූඩාරම් ගහලා නතර වෙච්ච තැන්වල හින්ද් හින්ද් කියලා කියන්නේ මේ ලංකාව ඉන්දියාව වැනි රටවල් වලට තමයි අරාබි හින්ද් කියලා. හින්ද් කියන්නේ මේ රටවල් වලින් ගෙනිච්ච ගම්මිරිස් ඇට වැටිලා තියෙනවා වගේ මේ එළුවන් හිටපු සලකුණු තියෙනවා කියලා ඒ කවි පද ලියනවා. හින්ද් කියන ප්‍රදේශයට අවුරුදු 1500කට කලින් අරාබිවරු ඇවිල්ලා තියෙනවා කියන එකට මේක පොලිස් සාධක. ඒ කවි වලින් සඳහන් වෙච්ච එක. ඊට අමතරව මේ මොහම්මද් නබිතුමාණන් අබෝ ප්‍රාප්ත අවුරුදු 100ක් 120ක් වගේ යන කාලෙක 120ක් වෙන කාලයක් ලංකාවේ මේ අරාබිවරු හිටියා කියන එකට සාධකයිද ශෛලියේ මේ සාධකයක් හොයාගෙන තියෙනවා. මාවනල්ලේ හැමතිස්සම ඕලාන කියන ප්‍රදේශයෙන් හිජරි වසර 133 හා 135 සඳහන් කරපු ගල් දෙක කියන්නේ මේ භූමිදම් කරපු තැන්වල මේ පිටවල තිබුණු ගල් ශෛලමය සාක්ෂියක් හම්බ වෙලා තියෙනවා. එතකොට අවුරුදු 1300ක් අපි බලමු සාමාන්‍ය අවුරුදු 1300ක් හැරණි ඒ ගල් ඒ සාක්ෂි. ඒක දැන් කෞතුකාරයේ තියෙනවා මේ ඒක බලන්න පුළුවන්. තව එකක් මේ නබි මුහම්මද් තුමාණන් මං කියවා නේද ධර්මය අවසන් කරා කියලා. මක්කාවේ ඉඳලා මදිනාවට ගිය අවුරුද්ද අපි තමයි මේ මුස්ලිම් වරුන්ගේ කැලෙන්ඩර් එකේ පළවෙනි අවුරුද්ද හැටියට ගන්න. ඒකට අපි හිජ්රි කැලෙන්ඩර් කියලා කියනවා. හිජ්රි අවුරුද්ද.
හිජරි අවුරුදු 1447 තමයි අපි දැන් ගෙවමින් ඉන්නේ. එතකොට හිජරි අවුරුදු 1133 කියවන එක ලොකු ගැප් එකක් තියෙනවා. ඒ මුල් කාලේ ඉඳන්ම තව ලංකාවේ බේරුවල තියෙන පල්ලියක් බේරුවල මරදාන කියලා ගමක් තියෙනවා. මස්ජිදුල් අබ්‍රාර් කියලා. ඒ පල්ලියට අවුරුදු 1100මයි මේ ළඟදි පිරුණා කියලා. ඒගොල්ලෝ ඒ උත්සවයක් තිබ්බා අවුරුදු 1100ක් ඉතිහාසයක් තියෙන පල්ලිය. එහෙනම් මුස්ලිම්වරු මේ ලංකාවේ මේ දීර්ඝ කාලයක් ජීවත් වෙන ජනතාවක්. ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ මේ අර සේදුමාවත හරහා වෙළඳාමට කියන එක අපි දන්නවා. ඉතින් ඒ සේදුමාවත හරහා වෙළඳාමට යන මුස්ලිම්වරු ලංකාවේ නතර වුණා නේද? කාලයේදී අනුරාධපුරයේ අවසන් යුගය, කොළඹ යුගයේ මෙවැනි කාල පරිච්ඡේදවල මේ අපේ ලංකාවේ මේ මුක්කරු නැත්නම් ටියුනිසියානු මොරොක්කෝලි ආපු ඒ අරාබිකරේ වෙළෙන්ද මේ ලංකාවට නතර වුණා. ඒ පමණක් නෙවෙයි. මෙතුමන්ලා තව එකක් කළා. මේ ලංකාවෙන් මේ කුළුබඩු ඊළඟට මැණික්කේම අරගෙන ලෝක වෙළඳ පොලේ විකුණුවා. ලෝකෙත් එක්ක ලංකාව සම්බන්ධ කරපු ජන කොටසක් හැටියට අපි මුස්ලිම්වරු ඉතිහාසගත වෙලා තියෙනවා. ඒ කියන්නේ මුස්ලිම්වරුන්ට මේ බිස්නස් කොමියුනිටි කියලා තියෙනවා. වෙළඳ ප්‍රජාව කියන නම ඇවිල්ලා තියෙන ඒ කියන්නේ. ඉතින් මෙහිම දීර්ඝ ඉතිහාසය මේ මුස්ලිම්වරුන් ලංකාවේ තියෙනවා.